සුබ මධ්‍යහනක්. සදින් රූපහණී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකීය කතක් ඉතාලි රෝහලක. පාර්ලිමේන්තුව විසිරුවයි ඡන්දය අප්‍රේල් 25. ආගමික සිද්ධස්ථානවල ඡන්ද වැඩකළොත් වැඩ වරදින ලකුණු. රැකියාව විරහිත උතුරේ තරුණ තරුණියන්ට වැලියෙන් කර්මාන්ත පුරයක්. අකුරේගොඩ යුද හමුදා මූලස්ථාන මාර්ගය තුරු මිතුරු නව රටාවෙන් විසිතුරු වෙයි. ඊශ්‍රායලයේ මහමැතිවරණයේ ජය ජනපති බෙන්ජමින්ට. මුලින්ම දේශීය පුවත්. ඉතාලියේදී කොරෝනා ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා වාර්තා වුණා. ඉතාලියේ බ්‍රෙක්සිල් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. එරට සියලු වෛද්‍ය පහසුකම් ඇති බැවින් ඇයට අවශ්‍ය ප්‍රතිකාර එහිදී සිදුවනු ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. කෙසේ වෙතත් ඇය දිවයිනට එවනු ලැබුවහොත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමටද ශ්‍රී ලංකා රජය සූදානම් බවද ඔහු ප්‍රකාශ කළා. විදේශ මාත්‍යංශය පවසන්නේ මෙම කාන්තාවගේ තත්වය යහපත් අතට හැරිමින් පවතින බවයි. ඉතාලියේ සිටින ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තිංශයේ විශේෂ නියෝජිත ශ්‍රීමල් පතිරාජ සමග දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වූ ශ්‍රී ලාංකීය රෝගී කාන්තාව තම තත්වය පිළිබඳ ප්‍රථම වතාවට මාධ්‍යයක් තුලින් මෙසේ හෙළිදරව් කළා. COVID-19 හෙවත් කොරෝනා ආසාදනය වන් පිළිබඳ තවත් රටවල් තුනකින් අද වාර්තා වුණා. ඒ සෞදි අරාබියාව, ටියුනීසියාව, මොරොක්කෝව සහ සෙනගාලය යන රටවලින්. හැකික්මනින් එන්නතක් නිපදවන ලෙස ඇමරිකා ජනාධිපතිවරයාද ඉල්ලීමක් කර තිබෙනවා. දකුණු කොරියාවෙන් නව රෝගීන් 477 දෙනෙකු වාර්තා වනවා. ඒ සමග එරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4812ක් 29 දෙනෙකු මියගොස් තිබෙනවා. පැය 24ක හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කෙරුණා. වෛරසය හේතුවෙන් ඇමරිකා ඩොලර් බිලියන 25.2ක් වෙන් කර තිබෙනවා. වුහාන්වල සිටි 533 දෙනෙකු යලිසිය රටට ගෙන්වා ගැනීමට හොංකොං රාජ්‍ය පියවර ගත්තා. එරට තුල රෝගීන් 100 දෙනෙකු වාර්තා වන අතර මරණ දෙකක් සිදුව තිබෙනවා. ඊයේ දිනය තුල චීනයේ නව රෝගීන් 125 දෙනෙකු වාර්තා වුණා. සති 6කට පසු වාර්තා වූ අවම රෝගීන් සංඛ්‍යාවයි ඒ. හුබේ ප්‍රාන්තයේ මරණ 31ක් වාර්තා වනවා. එරට සමස්ත මරණ සංඛ්‍යාව 2943ක්. පාකිස්තානයෙන්ද රෝගීන් 5 දෙනෙකු වාර්තා වනවා. ඔස්ට්‍රේලියාව පවසන්නේ නිරෝධායනය සඳහා සියල්ල සූදානම් බවයි. චීනයෙන් පිටත රෝගීන් 8800ක් වාර්තා වනවා. මෙවන විට රටවල් 70කින් රෝගීන් 90000ක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. විද්‍යාඥයන් පවසන්නේ ලෝක ජනගහනයෙන් 40%-70% අතර පිරිසකට කොරෝනා රෝගය වැළඳිය හැකි බවයි. ඔයාට මේක එකටම දැනගත්තේ කොහොමද? දැනගත්තේ මේ මම බලාගත්ත සිංහලට හැදිලයි කියලා එයාලා ගෙදරින් කිව්වා මට. පස්සේ මම හොස්පිටල් එකට ආවා ඊයේ. ඔව්. ඊට පස්සේ මේ අදහස මාව ඔක්කොම චෙක් කරලා බලලා මට කිව්වා මටත් ඒක තියෙන්නේ කියලා. ඔව්. ඔයා ලංකාවේ කොහෙද? මම මගේ ගෙවල් ලන්දකාමුවට මගේ මහත්තයාගේ ගෙවල් ලෝදන. එතකොට ඉතාලියට ඇවිල්ලා කොච්චර කාලද? අවුරුදු 10ක් වෙනවා. එතකොට මේක එකටම ඔයාට ඉන්ෆෙක්ෂන් වුණා කියලා ඔයාට තේරුණේ කොහොමද? හවස වුණා විශේෂයෙන්ම කියන්න කැමති මෙම කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇති බව රෝහල් බලධාරීන් තහවුරු කරලා තිබෙනවා. විශේෂයෙන්ම එය තවදුරටත් තහවුරු කරා මිලානෝ කොන්සල් ජෙනරල් කාර්යාලයේ වැඩ බලන කොන්සල් ජෙනරල් වරියත් ඇය සමඟ සාකච්ඡා කරා දුරකථන මාර්ගයේ. විශේෂයෙන්ම යුරෝපයේ හම්බෙච්ච පළවෙනි කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකික කාන්තාව මෙයයි. විශේෂයෙන්ම අවුරුදු 89ක ඉතාලි ජාතික කාන්තාවක් තමයි මෙයා රැක බලාගෙන තිබෙන්නේ. මෙයගින් තමයි මේ වෛරසය ඇයට ශරීරගත වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන මෙම කාන්තාවගේ, ඒ කියන්නේ ඉතාලි ජාතික කාන්තාවගේ මුණුපුරට කොරෝනා රෝගය, COVID-19 රෝගය වැළඳී තිබෙනවා. මිලානු කොන්සල් ජෙනරල් කාර්යාලය සමග සම්බන්ධ වෙලා නිරතුරුවම ශ්‍රී ලංකාවෙන් ගැන ස්වාධීන රූපවාහිනී සේවය විශේෂ අවධානයෙන් සිටිනවා. එම නිසා සියලු තොරතුරු ලැබෙන විකස ඔබවිත ලබා දීමේ අධිටලින් මම සමුගන්නවා. මම ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තිංශ වෙනුවෙන් ශ්‍රීමාල් පතිරාජ ඉතාලියේ පාර්මා නගරයේ සිට. පාර්ලිමේන්තුව විසුරා හැරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා.
මැතිවරණය අප්‍රේල් 25 වනදා පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතයි. 2015 වසරේ අගෝස්තු මාස 17 වනදා මහ මැතිවරණයේ පැවැත්වීමෙන් අනතුරුව පැවතු 8 වන පාර්ලිමේන්තුව පළමුවරට රැසුනේ එම වසරේ සැප්තැම්බර් පළමුවනදායි. ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුවේ වසර 4 කාලයක් සම්පූර්ණ වීමෙන් පසු 19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වෙනවා. ඒ අනුවයි පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණේ. ඒ අනුව නාම යෝජනා කැඳවීම මාර්තු 12 සිට 19 වනදා දක්වා සිදු කෙරෙනවා. නව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම එළඹෙන මැයි 14 වනදා පැවැත්වීමටද නියමිතයි. අප්‍රේල් 25 වනදා පැවැත්වෙන්නේ මෙරට නව වන පාර්ලිමේන්තුව සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තුව මැතිවරණයයි. ආගමික සිද්ධස්ථාන තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේද අදහස් පළ කරමින් සභාපතිවරයා මෙම අදහස් පළ කළා. ප්‍රථමයෙන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදැකීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැමිණියා. ඉදිරි මැතිවරණයේදී පූජනීය ස්ථාන තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු නොකිරීමට සියලු දෙනා දැනුවත් කරන ලෙස එහිදී මහින්ද දේශප්‍රිය මහතා මහානායක හිමියන්ගෙන් ඉල්ලා සිටියා. ඉන් අනතුරුව මල්ලතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ බැහැදැකීමට මේ මහතා පැමිණියා. අස්කිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේද බැහැදැකිමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ආශිර්වාද ලබා ගත්තා. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 වෙනි වගන්තියේ අයිතු බලපෑම කියන කරුණේ තියෙන්නේ ආගමික සිද්ධාස්ථානවල දේශපාලන රැස්වීම තියන්න තහනම් කියන එකයි. ආගමික උත්සවවලදී පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු සිදු කරන්න බෑ කියන එකයි. ඒ කියන්නේ පූජාවලදී, යාඥාවලදී, දේව මෙහෙයන්වලදී කිසිම ආකාරයක දේශපාලන කටයුත්තක් කරන්න එපා කියන එක. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ භික්ෂුන් වහන්සේලාට නැත්තම් පියතුමන්ලාට, මෞලවිතුමන්ලාට, කුරුක්කලතුමන්ලාට දේශපාලන අයිතිවාසිකම් නැහැ කියලා. ඔවුන්ට පැහැදිලිවම දේශපාලන අයිතිවාසිකම් තියෙනවා. ඕන නම් දේශපාලන රැස්වීම වල කතා කරන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඕනෑමක ස්ථානයකට ගිහිල්ලා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබා දීලා ආශිර්වාද ලබා ගැනීම ඒක කිසිම තහනමක් නැහැ. නමුත් අපි ඉල්ලා සිටිනවා එම ස්ථාන තුළදී දේශපාලන කතා දැක්වෙන මාධ්‍ය සාකච්ඡා පවත්වන්න එපැයි කියලා. එක්සත් ජාතික පක්ෂයේ පිරිස් මත දෙකක සිට කටයුතු කිරීම හේතුවෙන් පක්ෂ අභ්‍යන්තර ගැටුම් උග්‍ර වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එම අර්බුද සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව රැසක් අදහස් පළ කළා. මේ රටේ දේශපාලනය අවුල් කරලා තිබෙන්නේ එක මාම කෙනෙකුයි එක බෑන කෙනෙකුයි ගහපු ගැට දෙකක් නිසා. රටේ ගැහුවා මාම ගැටයක් ව්‍යවස්ථාව, අද ඒ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන්වත් වෙනස් කරගන්න බැරි තත්ත්වයක තමයි රට ඉන්නේ. රනිල් වික්‍රමසිංහ බෑන ගහපු ගැටයක් තියෙනවා, ඒක තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට. ඒ ව්‍යවස්ථාවේ හැටියට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් බහුතරයක් පත් කරන්නේ පක්ෂනායකයා, පක්ෂනායකයා පත් කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්. අජිත් ලගේ, සුජිත් ලගේ, සජිත් ලගේ මොලේ මදි රනිල් ගහපු ගැටේ ලියා ගන්න එක්සත් ජාතික පක්ෂයට කවුරුහරි චන්දන හිතාගෙන ඉන්නවා නම් අපිට කියන්න තිබෙන්නේ ඔය අවුල් අස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔය කට්ටිය විපක්ෂ භූමිකාව නම් කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් අතර ප්‍රශ්න, පාක්ෂිකයට කලකිරිලා එක්සත් ජාතික පක්ෂයට මං හිතන්නේ ඉතාමත්ම අවාසනාවන්ත කලදසාවක් තමයි මේ ඒ අයට ලැබිලා තියෙන්නේ. අවුරුදු 5ක් මේ රට අනාථ කරපු එක්සත් ජාතික පක්ෂය අද බොහොම පැහැදිලිව අපි දකිනවා ඒ අයට යණේනවන් නැතුව අන්ත අසරණ භාවයකට පත් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන කතාව මේ රටෙ මිසු පිළිගන්නේ නැහැ. එතුමා අපිට මතකයි ජනාධිපතිවරණ සමයේ එතුමා තනිකර විහිළුකාරයෙක් බවට පත් වුණා. අරව දෙනවයි මේව දෙනවයි පෑස් දෙනවයි එහෙමයි කියලා එතුමා කිව්වා. මේ රටේ උතුරේ රැකියා විරහිත තරුණ තරුණියන් දහසකට රැකියා අවස්ථා උදා කරමින් වැලිඔය කර්මාන්තපුරයේ විවෘත කෙරුණා.
දුෂ්කර ප්‍රදේශයක් වන වැලියෝය ජනතාවට සිත සලසමිනුයි වැලියෝය කර්මාන්තපුරය විවෘත කෙරුණේ. එය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා රුපියල් මිලියන 150කට අධික මුදලක් වැය කර තිබෙනවා. ප්‍රදේශයේ රැකියා විරහිත තන්නතන්යන් දසදහසකට රැකියා උදාකරන මෙම ව්‍යාපෘතියේ පළමු අදිර යටතේ රැකියා අවස්ථා 400ක් ලබා දීම සිදු කෙරුණා. අමාත්‍ය විමල් වීරවංශ මහතා තින් ඔවුන් සිය පත්වීම් ලිපි ලබා ගත්තා. ඔහේ අතරන තිබිච්ච බාලච්චේන කඩදාසි කම්මල දැනට නැවත ආරම්භ කිරීම සඳහා වැඩකටු සියල්ලම සිදු වෙනවා. විදුලිය පිළිබඳ ප්‍රශ්නේ විසඳා ගන්න විතරයි අපිට අද ඉතුරු වෙලා තියෙන්නේ. බාලච්චේන කඩදාසි කම්මලත් අපි අප්‍රේල් මාසේ පළවෙනි සතියේදී අනිවාර්යයෙන්ම නැවත විවෘත කරනවා. එමගින් මේ රටේ පාරිභෝගික ජනතාවට අවශ්‍ය කඩදාසි නිපදවීමේ කාර්යය නැවත බාලච්චේන කඩදාසි කම්මල මගින් අපි ආරම්භ කරනවා. කර්මාන්ත ශාලා විවෘත වෙන ප්‍රමාණයට රැකියා අවස්ථා ලැබෙන්නේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දරුවන්ට. වාලච්චේන කඩදාසි කම්මල විවෘත කරන්නේ එයාමට සිංහල මිනිස්සු ඉන්න හින්දා නෙවෙයි, එහෙම කෙනෙක් නැහැ. සිංහල මිනිස්සු යාවට ජීවත් වෙන්නේ නැහැ. එතනවට ජීවත් වෙන්නේ දෙමළ සහ මුස්ලිම් ජනයා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුක්ත මේ රජය කිසිදු ජාතිවාදයකට අවනත වෙන්නේ නැහැ. කිසිදු ජාතිවාදයක් නියෝජනය කරන්නේ නැහැ. සිංහල දෙමළ මුස්ලිම් සාමාන්‍ය පොදු ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අපි ඕනම කැපවීමක් කරනවා. බතරමුල්ල ඩෙන්සිල් කොබෑකඩුව මාවතේ සිට අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය දක්වා වූ මාර්ගයේ තුරු මිතුරු නව රටා තුන්වන අදීර ක්‍රියාත්මක කෙරුණා. ඒ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ යටතේ ඇවිදින මන්තිරුව ව්‍යායාම උපකරණ සහිත එලිමහන් අංගන හතරක් සහ ප්‍රතිසංස්කරණය කළ වැවේ වතුරුමල් විවෘත කිරීම සිදු කෙරුණා. වැවට මිරිදිය මත්සෙන් 20,000ක් මුදාහැරීම සහ වැව් ඉවුරේ පොල් පැලසියක් සිටුවීමේ කටයුතුද සිදු කරන්නේ යුද හමුදාපතිවරයාගේ මූලිකත්වයෙන්. එම භූමි ස්ථානගත කර ඇති කාලුතුවක්කු අවිදෙක ප්‍රදර්ශනය සඳහා නිරාවරණය කෙරුණා. යුද හමුදා මුලස්ථාන නාමපූර්ව සහ එම මුලස්ථානයට පිවිසෙන ස්ථානයේ ස්ථානගත කර ඇති සන්නත රථ දෙක ප්‍රදර්ශනය සඳහා නිරාවරණය කිරීමද සිදු කෙරුණේ මීට සමගාමීවයි. මේ සෑම දෙයක්ම අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ රටක් හදන්න, ඒ වගේම මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට ව්‍යායාමයක් කරන්න, ඒ වගේම වන ඝනත්වය වැඩි කරන්න, හොඳ හුස්ම පොදක් ගන්න, හොඳ ඔක්සිජන් ලබා ගන්න, ඒ ආකාරයේ මේ සියලුම අරමුණු බලාපොරොත්තු වතු තමයි අපි මේ දේවල් යුද හමුදාව රටේ ආරක්ෂකයා වශයෙන් රට රකින්නා වගේම ආරක්ෂා කරනවා වගේම ජනතාව ආරක්ෂා කරනවා වගේම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ආකාරයේ ව්‍යාපෘති අපිට හැකි පමණින් අපි කරගෙන යනවා. දුම්රිය සේවය කාර්යක්ෂම සේවයක් බවට පත්කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් තිබෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක මහතා පවසනවා. මේ දින 100ක් පමණ කාලයක් වකවානුවකදී ඒ අවශ්‍ය කාරණා සියල්ල ඉටු කර දෙන්න සමහර තැන්වලදී නොලබුණයි කියලා චෝදනා කරන්න අපි සුළුතර ආණ්ඩුවක් හැටියටයි අපි හිටියේ. බහුතර ආණ්ඩුවක් අපිට තිබුණේ නැහැ. අනපනත් සම්මත කිරීමේදී කාර්යභාරය කිරීමේදී අපි පරාජය පත් කිරීම සඳහා ඔවුන් උත්සාහ අපි මැයි මාසේ කම්කරු දිනය පළවෙනිදා වෙනකොට අලුත් ආණ්ඩුවක් හැටියට දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සේවාව ක්‍රියාකාරව ක්‍රියාත්මක කරන්න අධිකං කරමින් ඉස්සරහට යන සේවාව නිසි වේලාවට නිසි කලට දුම්රිය සේවාව ලබා දෙමින් කටයුතු කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලකට අපි යා යුතු වෙනවා. රුපියල් මිලියන 350කට වැඩි වටිනාකමින් යුත් දුම්රිය නඩත්තු උපකරණ පරිත්‍යාග කිරීම දෙමිටගොඩ දුම්රිය සංඥාංගණයේදී සිදු කෙරුණා. ජපාන් රජයේ ආධාරය යටතේ මෙම උපකරණ ලබා ගැනුණේ. හය හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන සිදු කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන තොරතුරු වලට අදාළව එම දැරියට සාධාරණ ඉටුකරන ලෙස ජාතික ජන බලවේගය ළමා රක්ෂණ අධිකාරියෙන් ඉල්ලා සිටිනවා. එම බලවේගය මෙම ඉල්ලීම කරමින් ලිපියක් අද බහර දුන්නා. ලිපිය හරහා අපි බලාපොරොත්තු වුණේ අපරාධකාරයා ඇල්ලීමට වඩා මෙතන ළමයා කොහෙද ඉන්නේ, ළමයාට ආරක්ෂාව තියෙනවද, යම්කිසි අපචාරය කරලාද පුද්ගලෙක් ඒ අපචාරය මාධ්‍ය ජාලාවල දැම්මහම පස්සෙත් අල්ලගන්න හොයාගන්න බැරි තරම් අපි දුර්වල යාන්ත්‍රණයක්ද කියන කාරණාව තමයි අපි සාකච්ඡා කළේ. නමුත් මේ වෙනකොට සත්‍ය තත්ත්වය ඇවිල්ලා මාස ගාණක් ගිහිල්ලත් ළමයා ඉන්න තරක්වත් කවුරුත් හොයාගෙන නැහැ. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් මේ දරුවව හොයාගෙන ආරක්ෂාව සපයන්න ආණ්ඩුවට හැකියාවක් ඇති වෙයි කියලා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව 169 වෙනි සම්වත්සරයේ සැමරුවා. ඒ ගුවන් හමුදාපති අමාශල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේ ගුවන් හමුදාවේ සාර්ථකත්වයේ සඳහා කැපකිරීම කළ සියලු දෙනාට ගෞරවය හිමිවන බවයි. වෙනත් ආරක්ෂක අංශයක ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගුවන් හමුදාව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලද ඒ මහතා සිහිපත් කළා. අනාගතයේ එල්ලවන තර්ජනවලටද මුහුණ දීමට හැකිවන පරිදි ගුවන් හමුදාවේ ශක්තිය වර්ධනය කරන බවයි ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේ. ආරක්ෂක අංශවල ඉහළ පෙළ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉවෙන පුරා විවිධ සංවර්ධන ව්‍යාපෘති මෙවන විට ක්‍රියාත්මකයි. ඉන් කීපයක තොරතුරු දැන්. සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් දිවෙන පුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කරනවා. මේ අරතේ ගිරිතලේ කොතලාවල මාර්ගය සංවර්ධනය කරන්නේ රුපියල් ලක්ෂ 910ක වියදමින්. එහි දිග කිලෝමීටර් 3.9ක් පමණ වනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. මෙමගින් පවුල් රසකට සෙත සැලසෙනවා. මතුගම පුස්සලමුල්ල නිව් සිටි නිවාස යෝජනා ක්‍රමයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කෙරෙන්නේ රුපියල් ලක්ෂ 150ක් වැය කරමිනුයි. වසර 15කට පසුවයි එය සංවර්ධනය කෙරෙන්නේ. හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අතින් එම කටයුතු ආරම්භ කෙරුණා. බෙන්තර ගෝනගල සතිපුල විවෘත කෙරුණේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. දකුණු පළාත් ආණ්ඩුකාර විලීගමගේ මහතා සහ හිටපු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියද මෙම අවස්ථාවට එක් වුණා. බෙන්තර ගෝනගල පුරණැගුම ව්‍යාපෘති යටතේ මෙය ඉදිකෙරුණේ. ඇලියකුඩ තොරකඩ රන්දිය ප්‍රජාචල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ හිටපු රාජ්‍ය අමාත්‍ය වසුදේව නානක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 85ක් පවුල් 250කට මෙමගින් පානීය ජලය සැපයනවා. කොට්ටාව අතුරුගිරිය මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ අතුරුගිරිය වල්කම මන්සන්දියේ සිටයි. කිලෝමීටර 5 මාර්ග ප්‍රමාණයක් මේ යටතේ සංවර්ධනය කෙරෙනවා. කඩුවිල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු ජනතා නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. පාරිභෝගික ජනතාවට සහන මිලට සෞඛ්‍ය ආරක්ෂිත එළවලු සහ පළතුරු එකම ස්ථානයකදී මිලදී ගැනීමේ අවස්ථාව උදා කරමින් හුංගම වටාත කෘෂි තාක්ෂණ උද්‍යානය විවෘත කෙරුණා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත වැලිපිල්ලෑව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මෙතිවරණ කාර්යාලයක් විවෘත කිරීම ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාක්ෂිකින් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ඉදිරි මෙතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් උතුරු කොළඹ හා මැදකොළඹ තරුණ පිරිස් සංවිධානය කළ තරුණ සමුළුවක් මාලිගාවත ප්‍රදේශයේදී පැවැත්වුණා. ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතායි මෙහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් සිටින ලෝකවාසී ජනතාවට සෙත් පැතීමේ අරමුණින් තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ ආරම්භ කළ ආශිර්වාද රථ පෙරහැර මහනුවර දළදා මාලිගයේ වෙත පැමිණියා. එහිදී පිරිත් සජ්ජායනය කර ආශිර්වාද පළ කෙරුණා. අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැතුණා. ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු නියෝජිතයින් කිහිප දෙනෙකු එහිදී අදහස් දැක්වුවා. ඒත් සමගින් සදින් රූපහණි මධ්‍යහන පුවත් විකාශයෙන් මවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk